අයිබෝන් කියලා පිළිගන්නම YouTube channel එකට අපි අද කතා කරන්න යන්නේ thermoelectric coolers එහෙම නැත්නම් peltier coolers ගැන. Thermoelectric coolers මේ අමුගක් කැ දැන් නම් දැකලා ඇති මේ eBay එකේ ඩොලර් 2ට 3ට වගේ ගන්න තියෙනවා මේවා thermoelectric coolers දැන් මේවා මේක ඇවිල් මේවා semiconductor thermoelectric coolers කියලා තමයි මේවට කියන්නේ මොකද මේවා තියෙන්නේ PN junction කියන්නේ semiconductors තමයි මේක ඇතුලේ තියෙන්නේ මේවා වැඩ කරන්නේ එතකොට thermoelectric effect කියන්නේ අපි thermoelectric effect එක ගැන කතා කරමු thermoelectric effect එකට කොටස් තුනක් තියෙනවා එකක් තමයි සීබෙක් ඉෆෙක්ට් එක අනිත් එක පෙල්ටි ඉෆෙක්ට් එක අනිත් එක තොම්සන් ඉෆෙක්ට් එක. එතකොට මුලින්ම හොයාගෙන තියෙන්නේ සීබෙක් ඉෆෙක්ට් එක. එතකොට ඒක හොයන්න තියෙන්නේ 1821 තෝමස් ජෝන් සීබෙක් කියන විද්‍යාඥයා තමයි ඒක හොයාගෙන තියෙන්නේ. එතකොට පෙල්ටි ඉෆෙක්ට් එක ඒක හොයන්න තියෙන්නේ 1834 ජීන් චාල්ස් හතන්ස් පෙල්ටි කියන කෙනා. එතකොට තොම්සන් ඉෆෙක්ට් එක හොයන්න තියෙන්නේ විලියම් තොම්සන් කියන කෙනා. අපි දැන් සීබෙක් ඉෆෙක්ට් එක ගැන කතා කරමු. සීබෙක් හොයාගෙන තියෙන්නේ වර්ග දෙකක මේ විදුලිය සන්නාහනය කරන ලෝහ දෙකක් සම්බන්ධ කරාට පස්සේ ඒ දෙක අතර ඒ අර සම්බන්ධ කරපු තැනයි අනිත් තැනයි උෂ්ණත්ව වෙනසක් ඇති කරපුවම ඒ සන්නායක දෙකේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියන එක. එයා හොයාගෙන නැහැ ඉස්සෙල්ලාම මේ ඒක ඇති වෙන්නේ ඒ චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ කොහොමද කියලා. එයා මේ ලෝබ්‍රික් එයා කියලා තියන්නේ ඒ චුම්බක ශේෂ්ත්‍රය තියෙන එක ගැන තමයි එයා එයාගේ මුල් ධර්ම ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි හොයන්න තියෙන්නේ මේ චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ ස්ථානයි දෙක අතර ඒ උෂ්ණත්ව විසිනිත නිසා තියෙන විභවාන්තර නිසා ගන්න ධාරාව නිසා කියලා. එතකොට දැන් පස්සේ කාලේ තමයි ඔය තර්මෝකපල්ස් කියලා ඔය උෂ්ණත්වයේ මයිනු මේ එකක් තියෙනවා. ඒ තර්මෝකපල්ස් දැන් මල්ටිමීටර් වලටත් එනවා හොඟ සමහර මේ හොඳ මල්ටිමීටර්ස් වලට මේ තර්මෝකපල් එකක් ඒ උෂ්ණත්වය මැනගන්න ඒක වෙන්නේත් ඔය සීබෙක් ඉෆෙක්ට් එකේ වෙන මේ සංසිද්ධියම තමයි. දැන් පෙල්ටි ඉෆෙක්ට් එකේදී කියන්නේ ඒ අර මං කලින් කියපු જાතිය ඒ සන්නායක ඒ සංදියකට කරන්ට් එක බාහිරින් දුන්නාම ඒ අර සම්බන්ධ කරපු තැන අනිත් තැන උෂ්ණත්ව වෙනසක් ඇති වෙනවා. ඒතරේ උෂ්ණ ඒ කියන්නේ එක තැනක ඉඳන් තාපය අනිත් තැනට ගෙනියන. පෙල්ටි ඉෆෙක්ට් එකයි සීබෙක් ඉෆෙක්ට් එකයි හරිනේ අර අවකලනයේ අනුකරණයයි කියන්නේ. සීබෙක් ඉෆෙක්ට් එකේ විරුද්ධක තමයි පෙල්ටි ඉෆෙක්ට් එක. මේ දැන් පෙල්ටිය කූලර්ස් වල දැන් මේ වගේ මේ පෙල්ටි ඉෆෙක්ට් එක සීබෙක් ඉෆෙක්ට් එක දෙකම අපිට බලා ගන්න පුළුවන්. මම ඒ ඉස්සර මේ අප වීඩියෝ එක ඉස්සර ඉදින් මේ මම පෙන්නන්නම් ඒ වලට. මේ කලින් හදපු ඔය පෙල්ටිය කූල එකක් දාලා අද ෆ්‍රී මේ පොඩි කූල බොක්ස් එකක් මේ කූඩක් පරණයි නේද කූල දාලා පැන්නා. මේක මෙතන තියෙනවා ටෙම්පරේචර් සෙන්සර් එක කියන්නේ කන්ට්‍රෝල් බොක්ස් මේ පැනල් එක. මේක කරන්නේ උෂ්ණත්වය එක ගානකට ආවම පෙල්ටිය මොඩියුල් එක ඔන් කරනවා ආයේ ඒ නියම සීතලට ආවට පස්සේ ඔෆ් කරනවා. ඒතර මේක ඇතුලේ මම කූලින් ෆෑන් එකක් දාලා තියෙනවා. මේ මැද තමයි පෙල්ටිය මොඩියුල් එක තියෙන්නේ. එතකොට මේ ගොඩක් කට්ටිය මේ පෙල්ටිය මොඩියුල්ස් පාවිච්චි කරන්න මේ නම්බර් එකකින් මේ කියන දේවල් ගැන කට්ටිය දන්නේ නැහැ සමහර අය. මේ ඉන්න මේ මම හිතුවා මේ ගැන පොඩ්ඩක් කියන්න. මේ පෙල්ටිය මොඩියුල් එකේ ඔයාලට පේනවා ඇති අංකයක් තියෙනවා මේ නම්බර් එකක් තියෙනවා සීරියල් නම්බර් එක TEC1-127.6 කියලා. එතකොට මේක TEC එක මේ C අකුරෙන් කියන්නේ මේකේ සයිස් එක. දැන් C කියන්නේ ස්ටෑන්ඩඩ් සයිස් එක. එතකොට මේක S තව එකකේ වෙනවා මේකේ සයිසස් වලට. එතකොට ඒ කියන්නේ මේකේ දැන් මේක නෝමල් ස්ටෑන්ඩඩ් සයිස් එක කියන්නේ සෙන්ටිමීටර 4x4 එක. එතකොට මේ 1 කියන්නේ මේකේ මේ එකෙන් කියන්නේ මේක දෙන ස්ට්‍රැක්ස් ගන්න. ඒ කියන්නේ මේක දැන් තව මේක මේ ගුණින් තව තව මේ බෙල්ඩිය මොඩියුල්ස් දාලා හදන්න පුළුවන්. එතකොට මෙයාගේ අර ගන්න පුළුවන් උෂ්ණත්ව වෙනස ගොඩක් ලොකුයි. දැන් මේක පුළුවන් ගන්න වඩා ස්ට්‍රැක්ස් මේ දෙකක් එකට තියලා ගන්න එන මොඩියුල් එකේ ඒ මේ උෂ්ණත්ව වෙනස වැඩි. එතකොට මේ 127 කියන්නේ මේකේ තියෙන PN junctions ගන්න. ඒ කියන්නේ මේක ඇතුළේ PN මේ සංදි තියෙනවා 127ක්. එතකොට 0.6 කියන කරන්ට් රේටින්. එතකොට ඒකින් කියන්නේ මේක වැඩ කරන්න ඇම්පියර් 6ක් ගන්නවා කියලා. මොනවාට 6ක්ම ගන්න නැහැ. එතකොට සාමාන්‍ය මේක වෝට් 60 කියලා තමයි කියන්නේ. උනට වෝට් 60 කියන්නේ උපරිම කාර්යක්ෂමතාව වෝට් 60කින් වැඩ කරනවා කියලා. මේකෙන් තාපේ නිපදවනවා. කියන්නේ තාපේ අපි සීතල හදනවා කියන්නේ තාපේ එක තැනින් තව තැනකට ගෙනියනවානේ. එතකොට තාපේ ගෙනියනවා
ගෙනියන එකයි තව මේකෙන් උත්තම මෙයාගේ මතාපෙකුත් උපදිනවා මේ විශේෂම වාසිය තියෙන්නේ මේකෙන් කූල් කරන්න පුළුවන් يعني මේ පැත්ත අයිස් මිදෙනකන් කූල් වෙනවා එතකොට මේ මේක ඕන අපිට හීටින් එලිමන්ට් එකක් ඉදිරියට අවශ්‍ය කරන්න පුළුවන් අක් පොඩ පෙන්නන්න යන්නේ මේ හීට් සිංක් එක කරම මෙතන බීස් එකක් ගහලා තියෙන්නේ ඒකට අපි අලෝක මම ඊට බැටරිය පාවිච්චි කරනවා පිස්සල් නම්බර මේ පෙල්ටිය මොඩියුලට කොච්චර කරන්ට් එකක් ගන්නවද කියලා බැටරිය තියෙනවා වෝල්ට් දොළහ දශම හතයි දෙක මේ පෙල්ටිය මොඩියුල් එක අනිවාර්යෙන් පාවිච්චි කරලා හීට් සිංක් එකක් දාන්න මොකක් හරි පම්ප් එකක් දාලා කරන්නේ තාපේ කණ්ඩ බෑ එහෙනම් මේක උෂ්ණත්වයේ ඒ කියන්නේ මේක දැන් මේකෙන් මේ පැත්තෙන් ගිහින තාපේ කොහෙට හරි තව යවන්න ඕනේ දැන් මේකේ කරන්නේ එතකොට මේකේ මේ හීට් කූල් මේ කූල් සයිඩ් එකේ තියෙන තාපය අරගෙන ගිහිල්ලා හොට් සයිඩ් එකේ ගෙනියනවා හොට් සයිඩ් එකේ මේ හීට් සිංක් එකෙන් අරගෙන ඒක බාහිර පරිසරෙම දානවා මේක අපිට දැන් ඕන නම් ධන ඍණ මාරු කරවත් මේ පැත්ත දැන් මේ සාමාන්‍ය මේ ධන ඍණයි මේ තියෙන විදිහට දුන්නාම මේ නම්බර්ස් ගහලා තියෙන පැත්ත මේක කූල් සයිඩ් එක අනිත් පැත්ත තමයි හොට් සයිඩ් එක. එතකොට දැන් අපි මේ ධන ඍණ මාරු කරලා දුන්නොත් මේක හොට් සයිඩ් එක අනිත් පැත්ත කූල් සයිඩ් එක වෙනවා. අර පේන ඇති මේක දැන් ඇම්පියර් දෙකක් වගේ ප්‍රමාණයක් අදිනවා. උඩ මේක මම දැන් මේ කරන්ට් එක දීපු ගමන් මේක කූල් වෙන්න ගන්නවා. ත්‍රිවිධ සීදලලා තියෙන්නේ මේක දැන් අයිස් මිදෙන්න මේ ගොඩක් කරලා යනවා a few moments later මම දැන් මගේ අර කූල බොක්ස් එක පෙන්නන්න මේ හීට් සිංක් එක දැන් සෑහෙන රත් වෙදින් මේ දැච්ච ලුක එකක් දාලා මේක දැම්මේ නැත්නම් ඉතින් මේකට ඉතින් sorry මම තමයි මේ කුඩු බොක්ස් එක මණ්ඩක් පෙන්වන්න. මේක ඔයාලට බලා ගන්න පුළුවන් මේක උෂ්ණත්වයේ මීට අඩු වෙනවා. අතුලටත් කූලින් ෆෑන් එකක් දාලා තියෙන්නේ යාන්දට මේක කූල් වෙන්න. මේකෙන් සාමාන්‍ය ඉතින් ඔය වතුර ඔය පොඩි අර රුපියල් 50 වතුර බෝතලයක් වගේ එකක් හැම කූල් කර ගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් බලමු මේ පෙල්ටිය මොඩියුල් එකෙන් කරන්ට් එක හදන හැටි. ඒ කියන්නේ මේකේ පෙල්ටිය මේ මොඩියුලේ අපි බැලුවේ පෙල්ටිය ඉෆෙක්ට් එක වෙන හැටිනේ. මේ අපි දැන් බලමු මේකේ සීබෙක් ඉෆෙක්ට් එක. ඒ කියන්නේ මේක අපි උෂ්ණත්ව වෙනසක් මේ පෙල්ටිය මොඩියුල් එකේ දෙපැත්තේ තියලා ඒකෙන් කරන්ට් එක හදන හැටි.
සංගයව තියෙන එකට ගොඩක් දියුණු තත්ත්වේ පරීක්ෂණයට උමක් පිංගම් දෙක දීලා තියෙනවා. පීඩම් රක කරමු. ඇල්මිනියම් කෑල්ලක් තියෙනවා. මම කූල් සයිඩ් එක දාලා මම මේකට සීතල වතුර දානවා. මේකට උණු වතුර දානවා. දැන් මේ දැන් මට ලොකු වෝල්ටේජ් එකක් මේක නෑ. මොකද උෂ්ණත්ව වෙනසක් නෑ මේ දෙපැත්තේ. මොනවද බැලුවත් එන්නේ. මොකුත් නෑ. පොඩි ගාන පෙන්න මේක. මසල හරින් දුන්නා. මේ තියෙන්නේ අයිස් වතුර, මේ උණු වතුර. මේ අයිස් වතුර දාන්න. මේ මිලිවෝල් 800ක් විතර හැදිලා තියෙනවා. අපිට මේ Peltier modules ගොඩක් series කරලා තියාගත්තොත් මේ අපිට මේකෙන් LED එකක් පත්තු කරගන්න වෙයි පුළුවන්. එතකොට දැන් කලින් වල දැක්කනේ මේකේ මේ කැමරාව මේ Peltier coolers ගැන කතා කරද්දී මේ Peltier coolers කියන්නේ නැත්තම් solid state coolers කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය ෆ්‍රිජ් එක වගේ තියදී ඒවා ඉතින් compressor එකක් තියෙනවා. එතකොට ඒ ගොඩක් ඒක අර හෙල වෙන කොටස් ගොඩක් තියෙනවා. නික ෆ්‍රිජ් එකේ ලොකුයි ඒ cooling system එකේ AC machine එකක් ගත්තොත් ඒකත් ගොඩක් ලොකුයි. solid state coolers වල මෙයාගේ තියෙන විශේෂම වාසිය තමයි මේ current එක දුන්නා කැලින්ම cool. එක පැත්තක් කූල් කරා අනිත් පැත්තට මේ කූලින් අයින් කරා. දැන් අර වගේ මොකක් AC refrigerant gas එකක් තියෙනවා. මේ gas leak වෙන්න පුළුවන්. එතකොට ඒ බට තඹ බට තියෙනවා. ඒ බට වල අවුල් සිදුරු මේ leak වෙන්න පුළුවන්. එතකොට compressor එක අවුල් යන්න පුළුවන්. මෝටරේ කැඩෙන්න පුළුවන්. මේකේ හැම මොකුත් නැහැ. කෙලින්ම මේ Peltier modules ගොඩක් දැම්ම මේ කෙලින්ම මේකෙන් මේ AC machine එකක වගේ මොකක් සරලයි මේවා කැඩෙන්න තියෙන කියන්නේ. අර මේ PN junction ටික පිච්චුණා තමයි ඉතින් මේ කැඩෙන්න දෙයක් කියලා හැම ලොකුවට නෑ. ඔයගෙ හැමුණාට අරවතරම් කූලින් පවර් එක මේ වගේ අඩුයි. මේ වගේ තාම අඩු නැට මම හිතනවා අනාගතයේදී මේවා සමහරට දියුණු වෙලා මේ වගේ AC machine පවර් එයි කියලා. මොකද තාම මෙහෙම ලොකුවට පාවිච්චි කරන්නේ AC machine වගේ දේවල් වලට. මේ කරනවා නම් ගොඩක් වටිනවා. මොකද මේ DC current එක වැඩ කරන්නේ. එහෙනම් ලොකු මේ පොඩි පොඩි අර hand held coolers විදිහට උනා පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ. අපි ඉස්සරහට ඔය තව ෆ්‍රිජ් වැඩ කරන විදිහ ඒවා ගැන එතකොට ඒ තව තව අලුත් ගැජට්ස් ගැන අපි ඉස්සරහට කතා කරමු. ඔයාලගේ මොනවද අදහස් තියෙනවා නම් තව මොනවාරි දාන්න මම කරන්න ලොකම් ඔනි වීඩියෝස් තියෙනවා නම් මේ වීඩියෝ එක අඩුපාඩු මොනවාරි තියෙනවා නම් ඒ ඔක්කොම අහල කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අදට එච්චරයි. අපි ආයෙ දවසක මේ වීඩියෝ එකකින් හම්බෙමු.